පුවත් ඔබ වෙත එසැනින් රැගෙන එන ලංකාවේ වේගවත්ම පුවත් නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ගුවන් මගින්ට විශේෂ නිවේදනයක් නිකුත් කළ තියෙනවා. වසංගතය හේතුවෙන් කුවේට් රටින් පිටව ඉන්න කට්ටියගේ වීසා බලපත්‍ර අලුත් කිරීමට හැකියාව තියෙනවා. ඉතින් ඔබගේ විදේශ ගමන් බලපත්‍රය වැඩි කාලයක් වළංගුව තිබේ නම් සහ ඔබගේ වැඩ කරපු කම්පැනිය එකට විරුද්ධතාවයක් නැතිනම් ඔබට මේ වීසා බලපත්‍රය අලුත් කිරීමට හැකියාව තිබෙනවා. ඉතින් පෞද්ගලික අංශයේ වැඩ කරපු කට්ටියට, ගෘහ සේවිකාවන්ට, ඒත් එක්කම යම්කිසි දරුවෙකුට, ඔබ යටතේ ඉන්න දරුවෙකුට ඉන්නවා නම් ඒ අයට රාජ්‍ය සේවකයන්ට මේක අලුත් කිරීමේ හැකියාව තියෙනවා. මාස 6ක් හෝ ඊට වැඩි කාලයක් කුවේටෙන් පිට හිටියනම් ඉතින් ඒ අයට මේක අලුත් කිරීමට හැකියාව තියෙනවා. කුවේට් වල ඉන්න අය දන්නවා ඔයාට කුවේට් වලට ඇතුළු වීමට හැකියාවක් තිබුණේ නැහැ. ඉතින් ගොඩක් අය වැකේෂන් එකට ගිහින් එන්න බැරුව හිටියා. කුවේට් වලට ඇතුළු කරගත්තේ නැහැ. ඉතින් අගෝස්තු 1 වෙනිදා ඉඳලා මේ අය ඇතුළු කරගන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් ඊට පස්සේ එන්නත් දෙකම ලබාගත් අයට නිරෝධායනයකින් තොරව කුවේට් වලට ඇතුළු වීමේ හැකියාව තියෙනවා කියලත් වාර්තා වෙනවා. ඒත් සමගම කටුනායක ගුවන් තොටුපලේ ආගමනික සහ විගමනික පහසුකම් පුළුල් කර තිබෙනවා. ගුවන් මගින්ගේ තදබදය අවම කරගන්න බලාපොරොත්තුවෙන් තමයි එහෙම කරලා තියෙන්නේ. විගමන කවුළු 18 ඉඳලා 23 දක්වාත්, ආගමන කටයුතු කවුළු 25 ඉඳලා 31 දක්වාත් වැඩි කරලා තියෙනවා. ඉතින් ඔයාලා හිතනවා ඇති මොනවද මේ කවුළු කියලා. අපි රටේ ඉඳලා එනකොටත් අපේ පාස්පෝර්ට් එක මොන රටේ ඉඳලා දාවි කියලා සීල් එකක් ගහනවා. අන්න ඒ වගේ කවුළු තමයි වැඩි කරලා තියෙන්නේ. ඉතින් අපි ලංකාවේ යනකොටත් සීල් එකක් ගහනවා. අන්න ඒ කවුළු තමයි වැඩි කරලා තියෙනවා කියලා මම මුලින් කිව්වේ. ඒත් එක්කම මේ සියලුම කවුළු නව තාක්ෂණය භාවිතා කළ තමයි හදලා තියෙන්නේ. ඒත් සමගම නව ඩියුටි ෆ්‍රී ආයතනයක් ඉදිකිරීමට නියමිතයි. විවේකාගාරයක් ඉදිකිරීමටද නියමිතයි. ඉදිරියේදී ගුවන් මගින් මිලියන 10 සිට 16 දක්වා වැඩි කිරීමට නියමිතයි කටුනායක ගුවන් තොටුපලේ.